ඒකවද රැකියාව විරහිත උපාධිදර සංගමයේ විදිහට පහුගිය කාලේ පුරාවට මේ කොරෝනා තුන්වෙනි රැල්ල එන්න කලින් අපි විශ්වවිද්‍යාල මට්ටමින් රැස්වීම් තියලා විශ්වවිද්‍යාලවල අලුතෙන් නවක රැකියාව විරහිත උපාධිදරින් එකතු කරලා සාකච්ඡා කරලා ආණ්ඩුකාරවරු දැනුවත් කරලා දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කරලා ඒ වගේ විශ්වවිද්‍යාලවල ඉන්න උපකුලපතිතුමන්ලා දැනුවත් කරලා අපි වැඩසටහනක් ආරම්භ කරා මේ ඒ අයටත් ඒ රැකියාව විරහිත උපාධිදරින්ටත් මේ 60000ක් දැන්ට 60000කට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ 60000න් දැන්ට අරගෙන තියෙන 52600යි තව 7400ක් බඳව ගන්න පුළුවන්. ඒ 7400 සඳහා මේ නවක උපාධිධාරීන් බඳව ගන්න කියන පැත්තෙන් අපි අවසානයේ පහුගියදා අපි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අග්‍රාමාත්‍යවරයාට අපි ලිපියක් බාර දුන්නා මේ සම්බන්ධව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන තත්ත්වය තමයි මේ මුදල් කපන. එහෙම නැත්නම් මේ පුවත්පත් වාර්තාවල අඳලා තිබුණා මේ නවක බඳවා ගැනීම සම්බන්ධ වෙම මුදල් අමාත්‍යවරයා තීරණයක් කරන් තියෙනවා. ඒවට මුදල් යොදවන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ තීරණය මේ වෙන් කරපු මුදල් නැවත මේ සමාලෝචනය කරන්න තීරණයක් අරගෙන තියෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ඉල්ලන්නේ සරල දෙයක්. මේක අපි විකල්ප දෙකක් අපි ඉදිරිපත් කරනවා. එකක් තමයි පළවෙනි එක මේ 60000ට නැත්නම් මුලින් අනුමැතිය ගත්ත 60000ට 2020න් පස්සේ 2020ත් ඇතුළුව රැකියාව විරහිත වෙච්ච උපාධිධාරීන්ට ඉඩක් තියෙනවා ඒ අය බඳවා ගන්න. එහෙම නැත්නම් අලුතෙන් ඉදිරිපත් කරන අයවැය 2020 කියන නැත්නම් ලබන 2022 අයවැය. එහෙම නැත්නම් දැන් නොවැම්බර් මාසෙ ඉදිරිපත් කරන නියමිත අයවැයේදී පුළුවන් ආණ්ඩුවට යෝජනාවක් සකස් කරන්න අයවැයට ඇතුළත් කරන්න මේ නවක 5460ක් විතර වෙච්ච නවක උපාධිධාරීන්ට කොහොමද ඔවුන් වෙනුවෙන් ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න ඔවුන්ට කොහොමද රැකියාව ලබා දෙන්නේ කියන එක සම්බන්ධයෙන් අයවැලේකෙනි සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අපි ආණ්ඩුවේ විශේෂයෙන් මේ වෙලාවේ මුදල් අමාත්‍යවරයාගෙන් ඒ වගේම රාජ්‍ය සේවා අමාත්‍යවරයාගෙන් ඇතුළු ඒ අධ්‍යාපන අමාත්‍යවරු ඇතුළු ඒ සියලුම බලධාරීන්ගෙන් මේකට අදාළ කරන සියලු බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ප්‍රතිපත්තිමය විසඳුමක් අවශ්‍යයි. ඒ වෙනතන් මේක මේ විදිහට තමයි එන්නේ. මොකද ගොඩක් ගොඩ ගැහෙනවා අවුරුද්දකට ඒ ගොඩට රැකියාව ඉල්ලනවා. ආයෙත් වසරක මේ විදිහට පිරිසක් එනවා ඒ පිරිසට රැකියාව ඉල්ලනවා. මෙහෙම තමයි යන්නේ. ඒ වෙනුවට අපි දිගින් දිගටම ඉල්ලන එක තමයි රැකියාව ලබා දෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න කියලා. එතකොට ඒ වෙනුවෙන් වෙච්ච සාකච්ඡාවකටවත් අපිව තාම කැඳවලා නැහැ. අඩුතර අපි සාකච්ඡා ගණනාවක් අපි සාකච්ඡා ඉල්ලලා තිනවා. එහෙම සාකච්ඡාවක් අපිට ලබා දෙලා නැහැ. ඒ නිසා අපි ඉල්ලනවා මේ සම්බන්ධව යම් සංවේදීකමක් තියෙන දේශපාලන ගැන යම් දැනුමක් තියෙන කවුරු හරි කෙනෙක් ආණ්ඩුවේ ඉන්නවා නම් බලධාරී මෙන්න මේ සාකච්ඡාව එහෙම නැත්නම් රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව නිශ්චිතව දිගු කාලීන සහ කෙටි කාලීන කොහොමද විසඳන්නේ කියන එක සම්බන්ධව සාකච්ඡාවකට අපිට අවස්ථාවක් දෙනවා. අපි එතනදී අපේ අදාළ කරුණු පහුගිය වතාවේ ආණ්ඩුවට කිව්වා වගේම නැත්නම් ලිඛිතව අපි දැනුම් දුන්නා වගේම අපිව වාචිකව සහ ලිඛිතව විධිමත්ව සාකච්ඡා කරන්න කැමතියි. ඒ නිසා රැකියාව විරහිත උපාධිධාරීන්ගේ පැත්තෙන් අපිට ඉල්ලන්න තියෙන එක තමයි දැනට 5460කට වැඩි ප්‍රමාණයක් රැකියාව විරහිතව ඒ වගේම අලුතෙන් උපාධිධාරීන් විදිහට විශ්වවිද්‍යාලයෙන් එළියට අවිලා තිනවා ඒ අය වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ වගේම අභ්‍යාසලාභී පුහුණුව යටතේ තව බඳවා ගන්න තව 400 කට පිරිසක් ඉන්නවා මේ බඳවා ගැනීම අභ්‍යාසලාභී පුහුණුව යටතේම ඒකේ හතරවෙනි කාණ්ඩයේ විදිහට මගහැරිච්ච පිරිසක්. ඒතර ඒ පිරිසට මේ තීරණය එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයා විසින් මේ ගත්ත තීරණය එම පිරිසට අදාළ කරගන්න එපා කියන එක අපි ඉල්ලීමක් ඉදිරි කරනවා. මොකද ඒක මේ පිරිසම එහෙම නැත්නම් මේ අභ්‍යාසලාභී 2020 කාණ්ඩයේම පිරිසක් ඒ අයට මේ කැබිනට් එහෙම නැත්නම් මේ මුදල් අමාත්‍යවරයාගේ තීරණය යම් හේකින් බලපෑවොත් ඔවුන්ට මේ අවස්ථාවේ රැකියාවක් ගන්න බැරි තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. එතකොට එකම කණ්ඩායමේ දෙපිරිසකට දෙවිධයකට සැලකුවා වෙනවා. එතකොට අසමානව සැලකීම කියන කාරණේ පැහැදිලිවම ආණ්ඩුව කළා වෙනවා. ඒ නිසා අපි ඒ ගැනත් අවධානයෙන් ඉන්නවා. අපි ඉල්ලීමක් කරනවා ඒ සියලු දෙනාගෙන් පත් වෙන ලිපි ටික ඉක්මනින්ම යොමු කරන්න. අවසාන වශයෙන් අපි කියනවා එතකොට රැකියාව විරහිත උපාධිධාරීන් විදිහට ලංකාවේ දැනට විශ්වවිද්‍යාල ගණනාවකින් එළියට අවිල්ල ඉන්න අය සම්බන්ධ එහෙම නැත්නම් උපාධිධාරීන් සම්බන්ධව ගන්න ලබන ප්‍රතිපත්තිමේ තීරණය කුමක්ද කියන එක ගැන අපි අවධානයෙන් ඉන්නවා. එතකොට අයවැය ලේඛනයේ ඉදිරි අයවැය ලේඛනයේදී ඒ සම්බන්ධ විධිමත් සාකච්ඡාවක් ඒ සම්බන්ධ විසඳුමක් ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් ආණ්ඩුවේ සියලුම බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන් ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් ඇතුළු සියලු බලධාරීන්ගෙන් මේ වෙනුවෙන් ඉච්ච දිගු කාලීන සහ කෙටි කාලීන විසඳුමක් ලබා දීම සඳහා මැදිහත් වෙන්න කියලා අපි අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.